ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් රාජ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් ණයට ගැනීම අත්හිටුවා තිබේ. මහා භාණ්ඩාගාරය විසින් මෙම පියවර ගෙන ඇති අතර රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම හා රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළින් මෙම තත්ත්වය ළඟා කරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. අභියෝග රැසක් මැද 2023 වසරේදී මහා භාණ්ඩාගාරය විසින් මෙම තත්ත්වය ළඟා කරගෙන ඇතැයිද පැවසූ ඔහු එය මෙරට ආර්ථිකයේ විශේෂ ජයග්‍රහණයක් බවද සඳහන් කළා. අද වන විට ආර්ථිකයේ යම් ප්‍රගතියක් කරා ගමන් කරමින් සිටින බවත් දිගු කලක් රට තුළ පැවති මූල්‍ය විනය නරක ස්වභාවය මේ වන විට යම් තරමකට පහව ගොස් ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියා. මේ අතර මීට පෙර පැවති ජනාධිපතිවරණයකට තරඟවැදී ප්‍රධාන අපේක්ෂකයෙකුට අයත් ඇමරිකානු ඩොලර් නෝට්ටු තොගයක් බැංකුවක තැන්පත් කර තිබියදී ඒවා වේයන්කා විනාශ වී ඇති බව වාර්තා වනවා. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 25කට අධික වන අතර විනාශ වූ ඩොලර් නෝට්ටු තොගය වෙනුවට අලුත් ඩොලර් නෝට්ටු මෙම අපේක්ෂකයාගේ ඉල්ලීමට මෑතකදී නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ සඳහා එක්තරා ප්‍රබල පුද්ගලයෙකුගේ මැදිහත්වීමක් සිදු කර ඇති බව සඳහන්. මෙම හිටපු අපේක්ෂකයා තරඟ වැදුණු ජනාධිපතිවරණයේදී විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබී ඇති බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාදාමයකින් පසුව ඔහුට නැවත හිමි වී තිබුණා. ඒ අනුව එම මුදල් නැවත ලබා ගැනීමට පරීක්ෂා කර ඇති අතර එහිදී එම නෝට්ටු විනාශ වී ඇති බව දැක ගන්නට ලැබී තිබෙනවා.